මේ තමයි සුන්දර පල්ලිය වත්ත. අදින් වසර එකහමාරකට විතර කලින් අපට එක රැයක් නවාතැන් දුන්න, වේල් දෙක තුනක් කන්න දුන්න ඒ සුන්දර භූමිය තමයි පල්ලිය වත්ත. දැඩි අවුරශ්මියක් තිබුණද පල්ලිය වත්ත දූපත හරිම සුන්දර තැනක්. මෙම දූපතේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 60කට ආසන්න වෙනවා. කල්පිටිය අවට පිහිටි දූපත් 14න් විශාලත්වයේ 90 පස්වෙනි ස්ථානයේ හිමිවෙන්නේ පල්ලිය වත්ත දූපතට. පොල්ලතු වලින් වටකොට සෑදූ බොහොම අලංකාර නිවෙස්, ඒ වගේම කරවල වාඩි තමයි මේ දූපතේ බොහොමයක් තියෙන්නේ. අද අපේ රාත්‍රිය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ පල්ලිය වත්ත දූපතේ. අපේ සියලු බඩු බාහිරාදී අරගෙන අපි මේ යන්නේ පල්ලිය වත්ත දූපතේ අපේ හිතවත් නිව්ටන් අයියාගේ නවාතැනට. එතන තමයි අපේ රාත්‍රි නවාතැන. ඔය යන ගමන අතරතුර පල්ලිය වත්ත දූපතේ ජීවත් වෙන විශාල පිරිසක් අපට හමු වුණා. ඒ උදවියගේ මුහුණේ තියෙන්නේ අව්‍යාජ බව. ඒ අව්‍යාජ බවත් එක්ක ඉතාම ආදරෙන් සුහදශීලීව ඔවුන් අපිව පිළිගත්තා. අපේ ගමනේ ප්‍රධාන ස්ථානයක් තමයි පල්ලිය වත්ත. ඒ නිසා මේ සංචාරයේ දූපත් ගණනාවක රූගත කිරීමුත් එක්ක අපේ රසිකලා, අපේ කට්ටිය නිව්ටන් අයියලා, අපේ ඔය අනිත් කට්ටිය අසංකලා ඉන්න බෝට්ටු තමයි ඔය ඈතින් එන්නේ. ඈතින් කියන්නේ වැඩි ඈතක් නෑ. දැන් තව මිනිත්තු දෙක තුනකින් එක මෙතන. අපි පල්ලිය වත්ත රද එන්නේ සන්ධ්‍යාවේ 5:30 මිනිත්තු 20ක් විතර ගෙවිලා. දැන් 5:20 හරියට වෙලාව හවස. සහනය තුළ එදා ලොකු සහනයක් අපිට තිබුණා. නමුත් අද සහනය තුළ අපිට සහනයක් හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව අද පල්ලිය වත්ත දූපතේ සහනය නැති නිසා. ඇත්තටම පල්ලිය වත්ත මේ වන විට අපි එදා අනුතුරු නැගීමක් කරා, ඔබට මතක් කිරීමක් කරා මේ සුන්දර භූමිභාගයේ ටික 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 මහ මුහුද ගිල ගන්නවා කියලා. ඒ කතාව ඇත්ත. නිව්ටන් අය අද වෙනකොට පල්ලිය වත්ත වෙලා තියෙන ඉරණම ගැන ඉතාම ඛේදනීයව අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කතාව අපි ඉස්සරහට තියෙනවා. අපි මේ ඉන්නේ පල්ලිය වත්ත දූපතේ. පල්ලිය වත්ත දූපත මේට අවුරුදු එකමාරයකට දෙකකට කලින් තිබුණ විදිහ නෙමෙයි අද තියෙන්නේ. කියන්නේ සෑහෙන ප්‍රමාණයක් මූදර දිය වෙලා ගිහිල්ලා. චුඩයි පල්ලිය වත්තේ මේ අපි මීට කලින් දකින පල්ලිය වත්තයි අද පල්ලිය වත්තයි මේ දූපතයි අතර ලොකු වෙනසක් වෙලා තියෙනවා. මේකට හේතුව දැන් මේ අපි දන්නවා මේක දිය වෙලා ගියපු හේතුව තමයි. හරි. ඒත් ඇයි කලපුව පැත්තෙන් තාමත් අපි මේ කතා කරන හරිය එදා තිබුණ විදිහටම තියලා අර පැත්තෙන් අඩු වෙන්නේ මොකක්ද බලපාන හේතුව? මම හිතන්නේ දැන් මූද කඩාගෙන මේ පල්ලිය වත්ත දූපත ඇතුළට ගමන් කිරීම තමයි. ඒ නිසා තමයි දැන් අපි ඉන්නේ හරිනම් මේ පල්ලිය වත්ත මැද වගේ. දැන් අපි තවත් මේ පල්ලිය වත්ත මූද පැත්තට තවත් මේ වගේ තුන් ගුණයක් විතර තිබුණා. දැන් මේ වෙද්දී තිබිච්ච පාලං ඔක්කොම ටික තියෙන්නේ මූදේ. ඉතින් මම හිතන්නේ බත්තලංගුණ්ඩුවටත් වඩා ජනගහනයක් හිටියා මේකේ. දැන් ඒ සේරම ගොඩක් දෙනෙක් අයින් වෙලා ගිහිල්ලා ගෙවල් දොරවල් අස් කරගෙන ගිහිල්ලා, මොකද ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ගස්කොළන් ගොඩක් විනාශ වෙලා තියෙනවා. හොඳ පොල් වත්තක් තිබුණා මේකේ. ඒ නිසා ඉතින් ධීවර කර්මාන්තයට සුදුසු නැහැ. ඒකේ ඉඳ ගොඩක් දෙනෙක් ඉවත් වෙලා තියෙන දූපත. මේ හරියත් ඔය කියන ධීවර ජනතාව ජීවත් වුණානේ. අනිවාර්ය මේ තීරෙම මූද පැත්තර වෙනකම්ම විශාල ජනකායක් මේකේ හිටියා. අද වෙනකොට පවුල් කීයක් විතර ඉන්නවද මේකේ? මං හිතන්නේ දැන් නම් 50ක් 60ක් විතර වගේ තමයි ඉන්නව ඇත්තේ. ඊට වඩා ඉන්න බෑ. මොකද ඒ දවස්වල නම් සාමාන්‍ය පවුල් 300කට 350කට වැඩි ප්‍රමාණයක් මේකේ හිටියා. දැන් මූදු කාදණයෙන් හින්දා අහිමිලා යන ගොඩබිම් ප්‍රමාණයත් එක්ක තාමත් මේ කතහැරලා යනවද දීවරයෝ? ඔව්, සමහර අයගේ දැන් ඔක්කොම මූදර ගියාට පස්සේ ඒගොල්ලන්ට ස්ථාන නැහැනේ. ඒක නිසා ඒගොල්ලෝ මේ තැන් වලින් වෙනත් තැන් වලට, සින්න ගොණ්ඩුවට නැත්නම් බත්තලංගුණ්ඩුවට, ඒ වගේ එක එක තැන් වලට යනවා. ඉතින් ඒගොල්ලන්ගේ සුසුසු තැන් හොයාගෙන යනවා. හරි. මේ පල්ලිය වත්ත දූපතේ තව ඇතුලේ අපි පහුගිය කාලවල වල දැක්ක විදිහ දේවල්, එහෙම නැත්නම් ඒ දැකපු දේවල් තාම මේ විදිහටම තියෙනවද කියලා අපි කියන්න දන්නේ. ඒත් අපි බලමු ඇතුළට ගිහිල්ලා පල්ලිය වත්ත මේ දූපත ඇතුලේ එදා අපිට කතා කරපුවා ඉන්නවද උන් අතහැරලා ගිහිල්ලා. තව දකින්න ගොඩක් දේවල් තියෙනවා අපි ඇතුළට.
දින 500කට ආසන්න කාලයකින් යලි හමු වෙනකොට යලි දකින්නකොට ඇතිලා තියෙන වෙනස තමයි මේ දින 500කට විතර එහා මම මේ බත්තලංගුණ්ඩුවට අදාළ පල්ලියවත්ත දූපතේ ඉඳලා මේ පල්ලියවත්ත ජැටිය පිළිබඳව කතා කරේ මෙන්න මේ කණුවට එහා පැත්තේ කණුව ඉඳගෙන නමුත් අද අපිට එතෙන්ට යන්න තියා හිතන්න පුළුවන් කමක්වත් නැහැ පල්ලියවත්ත දූපතේ ජැටිය උඩ මම ඉන්නේ මේක අද ජැටිය කියලා අපිට හඳුන්වන්න විදිහක් නැහැ ඒකට හේතුව මහ මුහුද විසින් මේක කඩා බිඳලා දාලා ප්‍රචණ්ඩ රළ හමුවේ ජැටියට කර කියා ගන්න දෙයක් නැතුව ඔහේ බලන් ඉඳලා ජැටිය කඩා වැටිලා හැබැයි අදින් වසර දෙකකට විතර එහා ගත්තොත් මේ ජැටිය පාවිච්චි කරා මේ එහා පැත්තේ තියෙන කලපුව මේ මහා සයුර එතකොට මේ තියෙන ජැටිය කෙලවර දැන් අද එතන තියෙන්නේ ගඩොල් වලින් අවශේෂ වූ කොටසක් විතරයි මේ ඉස්සරහට දිගටම ජැටිය එදා ඇවිල්ලා බෝට්ටුව නැවැත්තුවේ මෙතන එකක් දෙකක් තුනක් නෙවෙයි බෝට්ටු 20කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා මේ ජැටියේ නැංගුරම් දැම්මා කොහොමද මේ කතාව ඔබට කියන්න ඕනේ 1990 දශකයේ මුල් කාලේ මේ පල්ලියවත්ත දීවර වරායේ ජැටිය ඉදිවෙනවා එතකොට ඒ ඉදිවෙන්නේ මේ ජැටියේ අර මුහුද පැත්තට තියෙන කෙරවල ඒ ටික තමයි ගොඩට තිබුණේ ඒ කියන්නේ ගොඩ බිමට නිරාවරණය වුණේ ඒ කෙලවර එතකොට මේ කෙලවර නිරාවරණය වුණේ කලපුවට අද මොකද සිද්ධ වෙලා තියෙන්නේ අද එහා පැත්ත මුහුදට ගිහිල්ලා මෙහා පැත්තත් මුහුදට ගිහිල්ලා කලපුවක් පිළිබඳව ගොඩබිමක් පිළිබඳව හිතා ගන්න පුළුවන් කමක් නැහැ ඒ සියලු දේවල් වෙනස් වෙලා කැරකිලා මහා වැලි කන්දක් ගෙනැල්ලා මේ ජැටියට ඉස්සරහින් ගොඩ කරලා මේක තමයි මුහුදේ ස්වභාවය පල්ලියවත්ත පොලිසිය තිබුණා නම් මම දැන් ඉන්නේ පල්ලියවත්ත පොලිස් ගොඩනැගිල්ල ඇතුලේ. නමුත් පල්ලියවත්ත පොලිසිය මේ වන විට ගොඩනැගිල්ල තියා එහි අත්තිවාරමේ කොටසක්වත් නැහැ. ඔබට මතකද අදින් වසර එකහමාරකට එහා පල්ලියවත්ත පොලිසිය ගැන අපි කතා කරේ මේ විදියට. මේ මහ සයුරේ මහ මුහුදේ ප්‍රචණ්ඩ ඡණ්ඩ රළ අතරේ අපි හැම කෙනෙක්ම පරාදයි. අපි කිසිම වෙලාවක කිසිම කෙනෙකුට මේ මහ මුහුද අතික්‍රමණය කරන්න විදිහක් නැහැ. ඒකට ඉඩක් මහ සයුර දෙන්නේම නැහැ. ඒකට හොඳම නිදසුන අපට හොඳට පසක් වෙන තැනක් තමයි මේ ස්ථානය. 1990 දශකයේ මුල් කාලේ මේ දූපතේ ආරක්ෂාවට ස්ථාපිත කරපු පොලිසිය තමයි මේ. මේක එදා ස්ථාපිත කරනකොට මුහුද තිබුණේ මෙතන ඉඳලා කිලෝමීටර් භාගයකට විතර එහා එහෙම ඉසව්වක තමයි එහෙම කාලයක තමයි මේ පොලිසිය මෙතන හැදුවේ. නමුත් අදවන විට මේ පොලිසියට වෙලා තියෙන දේ පොලිසියේ ගොඩනැගිල්ලට වෙලා තියෙන දේ අද පොලිස් නිලධාරී පොලිසිය අයින් කරගෙන යන්න ගිහිල්ලා. හැබැයි ගොඩනැගිල්ලේ සුන්බුන් ටික ටික මහ මුහුද අරගෙන යනවා. මේ ගම්මු කියන ආකාරයට තවත් මාස 4ක් වගේ කෙටි කාලයක් යන විට පල්ලියවත්ත තිබුණු පොලිසියේ ගොඩනැගිල්ල මුළු මනින්ම නැති වෙලා මේ ස්ථානය මහ මුහුදේම කොටසක් වෙලා ජලයෙන් පිරලා තියෙවි. ඒක තමයි සබාධර්මයේ යථාර්ථය. අවුරුදු එකහමාරක් වගේ කෙටි කාලයකදී පල්ලියවත්ත පොලිස් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම මුහුදට යට වුණා. අදට ඉතිරිලා තියෙනවා වහලෙට දාපු යකඩ බාල්කයක්. මේ යකඩ බාල්කේ මහ මුහුදට මලකමින් දිරමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි. ඔහොම ටිකක් ඉස්සරහට ගියාම පොලිසියේ තිබුණු තවත් විවිධ අවශේෂ වූ කොටස් දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ යකඩ පාවිච්චි කරපු යකඩ. ඒ විතරක් නෙවෙයි මේ තියෙන්නේ වහලේ සෙවිලි කළ ඇස්බෙස්ටෝස් එකක්. මේ වගේ දේවල් විතරයි අද පල්ලියවත්ත පොලිසිය කියලා අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ. තව ටිකක් ඉස්සරහට ගියාම යකඩ බාල්කයක් තියෙනවා. මේ යකඩ බාල්කේ වහලේ වෙනුවෙන් පාවිච්චි කරපු යකඩ බාල්කයක්. අද මේ සියල්ලම මහ මුහුද විසින් ගිලගෙන හමාරයි. මේ සියල්ලම පල්ලියවත්ත දූපතේ ටික 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 අද පොලිසිය නෑ හෙට වෙනකොට මේ ඉස්සරහා තියෙන දේව පිළිරුව පවා ඇතැම් වෙලාවට මේ මහ මුහුද ගිල ගනිමේ. එතනින් එහාට දිගින් දිගටම මේක වළක්වන්න පුළුවන් කමක් නෑ. මේක තමයි සෝබා ධර්මයේ නීතිය.